පාරදිගෙ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට පාරදිගෙ කතාවද සිද්ධ වෙන තවත් පෙරළියක් සම්බන්ධව. විශේෂයෙන්ම ඩාලින් පහුගිය කාලෙම ලොකු තර්ජනයක් කරා සරණයට. ඒ තමයි ලක්ෂ 10ක් ඕනි කියලා. එහෙම නැත්නම් Taman රෙහන්ට හැම විස්තරයක්ම කියනවා කියලා. මේකට සරණි ගොඩක් බය වෙලා හිටියා. ඉතින් ඒ වගේම තමයි මාටියට හදිසියෙම නිවාඩුවකුත් ඉල්ලලා දෙන සරණි කටයුතු කළා. මේ මොන වගේ දෙයක් සම්බන්ධවද කියලා මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහන්ගේ අම්මව වගේම නංගේ ඔයාව ගන්න පුළුවන් උනේ මාටිය සාසරණි හදපු සැලසුම නිසා. ඉතින් කොහොමහරි සරණි දැන් රෙහන්ට අල්වට්ටන් ටිකක් එහෙම දාලා මාටියට නිවාඩුවක් ලබා දෙන්න හිමුනොත් අපි දෙන්න විතරයි ගෙදර කියන දේ කියනවා. ඉතින් සරණි කියන ඕනෑම දෙයකට කැමති වෙනවනේ රෙහන්. අපි ඒ ගැන හොඳටම දන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම රෙහන් මාටියට නිවාඩුවක් දෙයි කියලා අපිට බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිවාඩුව සමගින් මොන වගේ දෙයක් සිදු වෙයිද ගොඩක් දෙනෙක් ඒ ගැන බලාගෙන ඉන්නවා කියන කතාව මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ මාටිය නිවාඩු ගන්නත්තේ ඩාලින්ට රිටර්න් එකක් දෙන්න වෙන්න පුළුවන්. විශේෂම කතාව කියනවා නම් ඩාලින්ව කොයි හරි තැනක හංගලා තිබ්බේ නැත්නම් එහෙම දැන් සල්ලි නොදීපු නිසා අනිවාර්යයෙන්ම ඩාලින්ව පැහැර ගැනීමකට ලක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂම කතාව කියනවා නම් මාටියා බානතුළු කට්ටි එකතු වෙලා මේ වතාවේ කරන්නේ ඩාලින්ව පැහැර ගන්න එක. මොකද ඩාලින්ට නිදහසේ ඉන්න අවස්ථාව ලබා දුන්නොත් වෙන්නේ මොකක්ද? හැමෝටම මේක නැද්ද ගැටලුවක් තියෙනවනේ. විශේෂයෙන්ම රෙහන් ගෙදෙට්ට ඇවිල්ලා මේ හැමදේම දිගෑරියොත් සිකරවත් එක්කරගෙන આવොත් ප්‍රශ්න රසකට සරණිට මූණ පාන සිද්ධ වෙනවා. එහෙම වුණොත් බොහෝ විට රෙහන් සරණිගේ මූණවත් බලන්න කැමති වෙන්නේ නැති වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් එක්ක අනිවාර්යයෙන්ම අපිට මේ වෙලාවේ හිතන්න වෙනවා දැන් මාටිය නිවාඩුවක් කරන් ගිහිල්ලා ඩාලින්ව පැහැරගෙන මේ වැඩ ටික කරාට පස්සේ දැන් සරණිගේ සහ රෙහන්ගේ කසාද ජීවිතේ කැඩෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන බණ්ඩෙනකන් හැකියාවක් තිබෙනවා කියන කතාව අපිට මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කරමින් කියන්න පුළුවන් කියලා මං දැන් කියනවා. ඒ කියන්නේ ඉදිරියට අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියට දැන් ඩාලින්ගේ ප්‍රශ්න විසඳගෙන බණ්ඩ එළියට එනකම් මේ කට්ටිය බලාගෙන ඉඳී කියලාත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.